අභිධර්මයේ මූලික කරුණු. මහාච්චාර්ය රේණුකානේ චන්දවිමල. සාහිත්‍ය චක්කවර්තිී පණ්ඩිත ප්‍රවචචන විසාරද අමරපුර මහා මහෝපාධ්‍යාය සාසන සෝභන ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි බුද්ධවර්ෂ දෙදස් පන්සය හැට කිස්තුවර්ෂ දෙදස් දාසය ලේකම්ගේ සටහම් සූත්‍රපිටකේන සදහම් කරුණු ගැඹුරින් සලකා බැලූ අභිධර්මය මෙකල සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වීමට රේණුකානෙ චන්දවිමල මානාහිමියන්ගේ පොත්පත් හේතුූ බව ප්‍රකටකරුණකි. අභිධර්මය පිළිබඳව නාහිමියන් තුළ ඇතින් නිරවුල් අවබෝධය උන්වහන්සේගේ ග්‍රන්ථාවලියෙන් ප්‍රකට වන අතර අභිධර්මයේ මූලික කරුණු අභිධර්ම මාර්ගය හා පට්ටාන මහා ප්‍රකරණ සන්නේ වැනි පොත්වලින්ගේ වඩාත් පැදිලිවෙේ. ලෝකය අනිත්‍ය වසයෙන් දක්නට සිතහා අනෙකුත් වස්තුූන්ගේ ස්වභාවත් එක්ෙක් වස්තුවක පැවැත්ම හා පෙනෙන ආකාරයක්ත් තේරුම් ගැනීම අවශ්‍ය. භෞතික ලෝකයේ මායාරූපය තේරුම් ගැනීම සඳහා අභිධර්මය උගනීමෙන් ලැබෙන්නේ මහාංගු උපකාරයකි. නිතර ගැටුම් පවතින ලෝකයේ නොගැටී නොකලකිරී සිටීමට චිත්ත ස්වභාවත් අනිත්‍ය ස්වභාවත් යම් පමණකින්වත් තේරුම් ගැනීම අවශ්‍යය. අභිධර්මය එම ස්වභාවය තේරුම්ගෙන යථර්ථයට අනුව සිතීමට අපට අනු බලදයි. අවසං පරමාර්තය වෙනස් වුවත් නවීන විද්‍යාවද ලෝකේ මේ ඒකාකාරී නොවන අනිත්‍යතත්ත්ය තේනුම් ගනට මනස පොළොම්වයි. ඒ විද්‍යාත්මක චින්තනය බටහිර ජාතීන් මේවන්නේ අධිරාජ්‍යවාදීූ මානවභක්තියක් උදෙසාය. බුදුසමයෙන් සතපවන ලද අපගේ චින්තාමේ ප්‍රධ්ඥාව මොටකිරීමට තරම් අධිරාජ්‍යවාදීම් මේ රඳවාගිය ඔවුන්ගේ සංස්කෘතික අධ්‍යාපනය පොහොසත්විය මේ දෙකාතර ඇති ගැටුම වෙනසට පත් රට දියුණු කර ගැනීම සඳහා මහන් බාධකයක්ව ඇත්තේය. දීර්ඝකාලයක් යටත්විජිත මානසිකත්වෙන් බැඳී ගිය දීර්ඝකාලයක් යටත්විජිත මානසිකත්වෙන් බැඳී ඊීනකරගත් ආත්මභිමානය පවුල් සාමාජිකයම් පිටරටයාම හා ලෙඩතුක් කරදරවලින් ඇතිවන මානසික කාන්සිය මගහරවා හිතේ සැනසුම පතා බොහෝ දෙනා ආගම සොයා යති. එසේ නිවැරදි මග සොයාගත නොහුණුවන්ගේ මනසට ඇතුළුව ලැගුම් ගන්නා ගැලෝම්කරුවන්ගේ හා වාදකරුවන්ගේ ග්‍රහණයට හසු වූ බොහෝ දෙන්නා එයින්තෘප්තිමත් එමින් දුවන්නංවාලේ දුවති. සිතේ අසන්නකමට හොඳම පිහිට සිත තේරුම් ගැනීමයි. එසේ සිත ශක්තිමත් වුවහොත් සිත නිසා පවතින සරීරය හා අනිත් සියලු සම්බන්ධතා විධිමත් කර ගැනීම අපහසු නොවේ. විදේශ ආධිපත්වයට නතුව බුදු දහම යටපත්වී තිබූ වකවානුවක දෙදහස් පන්සිය බුද්ධ ජයන්තියෙන් නිහඬව ඇරඹුණු ප්‍රේණුකානේ මහානාහිමියන්ගේ ධර්ම ප්‍රචාරක සේවය සිංහල බෞද්්‍යයන්තුල සියුම්කම්පනයක් ඇති කළ බව උන්වහන්සේගේ පොත් සමාජගත වූ ආකාරයෙන් වැටහි. මේ පොත් නිසා පැවිදිවුණ භාවනාවට යොමූන යහමගගත් දහම තේරුම්ගත් බොහෝ දෙනාගේ ප්‍රතිචාර ඒ සනාත කරයි. මේ පොත් පවත්වන්නට සැදැහැවතුන්ගෙන් ලැබෙන අනුග්‍රාය. හා පොත් මිලදීගැනීමෙන් ඔබදින සහය මහෝපකාරී වෙයි. තවදුරටත් හැකිතා අඩුමිලට මේ සරල දහම්පොත් මාලාව ජනතාාවතට පත්කළ හැක්කේ ඔබේ අවධානය යොමු වී තිබුණහොත් ඔබ අනුග්‍රහය දැක්වුවහොත් පමණකි. මෙහි සෝදුපත් කියවූ විශරාමක විදදුහල්පති රිශ්චන්ද්‍ර සිරිවර්ධන මහතා සහ මාලනීද සංසෝධිත පරිගනක සටහංයද හොරන ග්‍රෆික් කලෙක්ෂන් හි ශෙරීන් ජයතිලක මහත්මියද මනාව මුද්‍රණ කටයුතු මෙයවූ අජිත් සමරසය කර මහතා ඇතුළු අජිත් පින්ටර්සිී කාර්ය මණ්ඩලේද සන්රක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති පූජ්ජ කිරියොරුවේ දම්මානන්ද නාහිමියන් ප්‍රමුොක පූජ්ජ මීීමන සුසීමහිමියන් ඇතුළු ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා මේ කටයුතු වෙනවෙන් දෙන සහභාගිත්වේද අගේ කරමින් කෘතඥවෙමි. තිසරණ සරණයි. සී තනුපපුලි ආරච්චි, ගරුලේකම් ශ්‍රී චන්දවිමල ධර්මපොස්තක සංරක්ෂණ මණ්ඩලේ. දෙදස් දාසය නොෑම්බර් මස පළමුවන දින பொකුණ විටද है.